පළවෙනි අවුරුදු දෙකේ තුනේ අපි යම් ඉවසීමකින් කටයුතු කෙරුවා. නමුත් දැන් ඒ ඉවසීමේ සීමාවල්ද සමීප වෙමින් පවතිනවා. මේ රටේ ජනතාවට අපි කිව්වා නෑ වෙනසක් කරමු කියලා. ඒ වගේ ප්‍රතිඵලයක් හැරීට තමයි ජනවාරි 8 වෙනිදා අපිට වෙනසක් ඇති කරන්න පුළුවන් වුණේ. නිසා අද අපි නැවතත් තමුන්නාසලා ළඟට ඇවිත් මේ පණිවුඩේ රැගෙන යන්නේ ජනාධිපතිවරණයට අවුරුදු දෙකමාර ඇතියෙන. ඊට කලින් ජනාධිපතිවරණේ තිබ්බේ නැත්තම්. ඒකක් තියන්න පුළුවන් ජනවාරි 9 වෙනිදාන් පස්සේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය දැනටම ජොකියෝ හොයනවා ඊළඟ ඡන්දෙට. රාජපක්ෂලා ජොකියෝ හොයන එක පුදුමයක් නෙවෙයි. නමුත් මේ රටේ ජනතාවට පොරොන්දු දීලා විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට ජනවාරි 8 වෙනිදා තිබ්බ මැතිවරණය ලංකාවේ අවසාන විධායක ජනාධිපති මැතිවරණය කියලා ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ හොයන එක තමයි අපිට විසන්න බැරි. අපේක්ෂකයෝ හොයන එක නෙවෙයි විධායක ජනාධිපතිගේ අවශ්‍ය කිරීම. ඒ වගේම මම කණගාටුයි කියන්නේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපති ලේකම්කාරවරයාට කිට්ටුන් සුංග 6ගේ බලපෑම හින්දා ධනවේ සංශෝධනය ගැටුම්පත බාල් වුණා දුර්වල වුණා. ධනවේ සංශෝධනය අද මොකද වෙලා තියෙන බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ලල්සතුර කිව්වා සම්පූර්ණ කරගන්න බැරි වුණා. එක පැත්තෙන් ජනාධිපතිවරයෙක් ඉන්නවා යම් බලතලාතුව අය ඉන්නවා අගමැතිවරයෙක් ඒ වගේම බලතලු. මේ දෙක අතර තරගයක් තියෙනවා. අගමැතිතුමා අපි දන්න පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වයක් නැහැ. ජනාධිපතිතුමා කිව්වා නෑ මම ක්‍රියාත්මක කරනවා කියලා. කැබිනට් මණ්ඩලයේ සභාපති ජනාධිපතිවරයා